ද කතා කරන්නේ යන්නේ උපජාල කරණ එමලතා සබ්මටීන් පිළිබඳ පරිගනක ජාලයක් කුඩා ජාලවලට වෙන් කිරීම තමයි අපි සර්ලව උපජාලකරන්නේය කියලා හඳුන්වන්න පුළුවන් වෙන්න උපජාලකරණයෙන් සිදු කරන්නේ හොස් සඳහා ලබාදී ඇති බිට් නෙට්ව කොටසට ලබා ගැනීම උදාහන්නයක් බලන්න එකසි අනු දෙකයි එකසිය හැටටයි දහයයි පහ කියෙන ලිපිනය අප සැලකුවත්ඒ එක ලාස් සීවට අයිතිවෙන්න තුර අපි දන්නවා මේකට අයිති වෙන නෙටක් බිට් ගන්න විසි හතරක්ඒවගේම හෝස්ට් සඳහා බිට් අටක් කඩගුව නවා මේ පිළිවඳ මම කලින් වීඩියෝකයේදී සාකච්ඡා කරලා තියනම් එහෙම කලාස්ී සඳහා සෑඩකි ජාලගන්න අපිට හොයන්න කිවෝත් එහෙමඒ දෙකෙහි බලයක්ඒ අදාළ බිට් ගන්නහි දෙකහි බලයක් ලෙස දක්වන්න පුළුවන්. එහෙමනම් අපි නෙට්ුවක් සඳහා බිට් විසි හතරක් ගන්නවා හොස් සඳහා බිටටක් ගන්නවා එම් ලාස එකක් තුළස තුළ ජාලතියෙන්න්න පුළුවන් දෙකේ විසිහතරවෙනි බලයක් එක එක මිලියන දාසකටත් වඩා වැඩිය ග ඇත්තම එන්නේ. ඒ වගේම මේක හොස්ට් පරිගනක එකන්නේ එකක් ජාලයක් තුළ ැකි හොස් පරි ගන ගන්නලා දෙකේ අටවැනි බලක එක දෙසිමලයක් විදිරපට ප්‍රකාශකගන පුලත් දෙසිය පනස්හයක් කියලා මේ විදියට අපිට ඕනෑම පන්තියක අඩංගුවන ජාල සංක්‍යාව සහ ධාරක සංක්‍යාව සොයාගන්න පුළුවන් අපි ඒ පන්ති අඩංගු ජාලයක් ගැෙන සැලකෝත්ත හෙම ඒක ඇතිවෙන නෙට්බි අටක් හොස්බිට් වි හතර එ නෙට්ක් විිට් අටක් කියන්නේ ඒ පන්තියේ අඩංගු ජාලගන්න දෙසය පනස්හය ඒෙක් ජාලයක් තුළ ඇති ධාරකගන්න දෙකේ විසිහතරවෙනි බලයක් මිටියන දසයකට වඩා වැඩියාගයක්ග.බ පන්තිය සැලැකවොත් එහෙම නෙටරක් බිට ගන්න සහෝස් ිට් ගන්න අපිට ලැබන්නේ දාසය දාසය බග එහෙම නංබ පන්තියේ ජාලයක් තුළ තිබිය හැකි පන්තිය තුළ තිබ ැකි ජාල ගන්න හැටද පන්සිති සයයි ඒ තුළ තිබිය හැකි ග එක්ෙක් ජාලය තුළු තිබිය හැකි හොස්ට් පරි ගණක ගන්න හැටබන්දස් පන්සිේති සයක් වෙන එහෙමනම් අපි මේ අයිප ලිපිනයම උපජාල උපජාලයක් කරන්න කොමද කිය බල අනු දෙක එක ටටයි දහයයි පහ කියනගේ අපි ලාස්ීගනේ ඩයිති වෙනවා මේක තියෙන බිටනක් බිට තිය විසි හතරයි නමුත් මං මෙතරන සඳහන් කරවා නට් බිට ගන්න විසි හයක් එහෙම නැත්තං ම එක ජාලාආවරනය ගත්හොත් බොඩ මත ගඇති කලින් විඩියෝ දැබ සාකච්චා කර දෙ ප පහයි බිදුව යනාගේ තමයි ජාලාවරණය විදලාබිගන්න නමුත් මෙතනදී මම්බිට් විසිහය කරගන්න නිසා ගුුණන් පේන ඇති අපි ජාලාවරය හොයන්න අපි මොකද කරන්න ඕනික ල අපි සාකච්චා කරතියන එහම ජාලට නැත නෙට්වක් බිට්වලට එක යෝදාගෙන ඉතුර ිටවලඩ බිඳුවදාපුහමතම අපට ජාලාආාවරණණය ලබාගන පුලාාබදි මෙතැන්දි ම බිට් විසිහතර වෙනුවට විසිහයක් යොදාගන්න එකට හේතුව තමයි මේ උපජාලආවරණය නත උපජාල කරණයේදී බිට් විසිහයක් භාවිතා කරවතිනව මගේ මේ එක්සාාම්පල්ල කර අනුව. එහෙමන අටඒව තුනක්ෙන විසිහත්තරයි නැවත. ට අට දෙක් ම නෙට්ුවකොල්ට රතින තොර මේක උපජාලා ආවරන්නේ ත අපි ජාලාාවරණය වෙන්න මෙතැන් අප කියන්න මේකට උපජාලා අවරණය කියලා ත උපජාලා ආවරණය වෙන්න දෙසය පන පායි දෙ පනස් පහයි දෙය පපායි එකසි අනු දෙක කියලා එහෙමන අපි මේ හොස්ටලං බිට් දෙකක් ඉල්ලගෙන තියෙනවා මේ බිද්ධක පාවිච්චි කරලා අපිට උපජාල හතරක් හදන්න පුළුවන් එක ලබාගන්නේ දෙකේ බලයක් විදිහයට එනම් අපි ලබාගත්ත බිට්ගන්න දෙකයි එ දෙකේ දෙවැනි බලය සමානයි ප්‍රජාලගන්න හතරයි. මේ එක්කෙක් ජාලයක් තුළ තිබ තිබිය හැකි පරිගනකොහෝ පරිගණක උපාංග ගන්න සොයාගන්න පුළුවන් ඉතුරුවෙන බිට් හය හරහා තුර අපි දන්නවා යිIPවි4ෝ ලිපිනයක අඩංුවවෙන්නේ බිට් තිස් දෙකයි ත විසිහයක් නෙට්ුවකොලට අරන්තියෙන වනම් තව අපිටිතුරු වෙන්නේ හයයි. හය දෙකේ හවැවෙනි බලය විදිර අපට ගත්තුොත් එෙමට හැට හතරක් එ එහමනම් ඒක යන්නේ මේ උපජාල අවරණය තුළ උපජාලගන්න හතරක් ඒකෙක් ජාලය තුළ පරිගනක උපාංග හැට හතරක් සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනම් ඊළඟ අපි බලමු මේ එක්ෙක් ජාලය තුළ උපජාල හතර වෙන් කරගන්නේ කොහොමද කියලා. මමොගලට පෙන්නලතියෙන බිට් විසිහයක් තියෙනවා කියලා ත මේ බිට් විසිහාය පාවිච්චි කරද්දි අපිට එක ඒවා විසි හතරක් ඇවිල තින තව දෙකක් හොස්ට් කොඩසිල් ලාගෙන තිී. එතකොට අපිට මේ එකසි අනෝ දෙක එකසිය හැටාට දහය කියන කොටස වෙනස්වීමකට භාජනය වෙන්න නැහැ උපජාල හතරහ බිට් දෙක වෙනස් වන ආකාරය මම දක්වලතියනවා එ බිින්දුව බින්ඳුව වෙන්න පුළුවන් බිඳුව එක වෙන්න පුළුවන් එක බිඳුව වෙන්න පුළුවන් එක එක වෙන්න පුළුවන් මේ උපජාල හතර තුළ හොස්ට් පරිගනක සඳහා ලබාදිය හැකි අවමාගේ වන්නේ බින්දුවේවා හයක් ඒ සඳහා ලබාදිය හැකි උපරිමාගේ වන්නේ එකේවා හයක් එහමනම් අපි ම මෙතන් සඳහන් කල තින බයින දෙෙසිමල් කරන කොටසකුත්ම මෙත සඳහන් කල තින එක ද ැු හමමු කුලට පේනවාම අසන කට තරම බිටවල හරව ති අනනිත්‍යව ෙමල් වලින් තියන එක නුක එකකසටයි දහයයි බින්ඳු දෙක කියන්නේ බිඳුව කියන එකක්මයි ඩෙසිමල් වල අගගේ අයි බිඳු හය කියන්නත් බින්දුවම එ අපිට ගන්න පුළන් මේ පලවෙනි උපජාලය තුළ තිබෙන පලවෙනි ධාරකයම ඇත පරිගණක සඳහා ලබාදිය හැකි ි එකසියහමු දෙක එකසි හටයිත් දහය බිින්දු. එහෙනම් ඒ ජාලය තුළ අවසානගේ අපිට හොයන පුළුවන් මේ එකේවා හයහි අගේ හොයා ගත්තා. එකේවා හ අගේ අපිට බෙසිමුලගේනෙ හැටතුන තර මෙතන බිදු දෙක තියෙන් නිසා එතන වෙසක් වෙන්න හමනම් මේ පලවෙනි ජාලයේ අවසාන අයි පිලිපින වෙන්නේ එකසියනු දෙකයි එකසි හැටයි දාහයයි හැටතුුණ. එහෙමනත් දෙවැනි උපජාලයේ සලකා බලමු එක දියන්න පුළුවන් උපජාලයේ බිට පැටන එක බිින්දුව එක කියන එක අපි මෙතන බයිනර දෙෙසිමල් කරද්ද එක කියනන්නේ මෙතන හැටහතර දෙක හයවෙනි බල එන්න එනම් මෙතන හැට අතරකි නග එනවා. ඒ එකත් එක්ක අපි බලමු උප හොස් සඳහ ලබාදී ඇති පරිගාණක සඳහා ලබාදී හැති අගේ. ිදේ හැක කියැ ිඳදුවම එන මුත් මෙතන හටහතර න්නේ නිසා අපිට පලවෙන යාගේ එකසි අනුද එකෙසි හටයි දහයයි හැටහර කියලා ලබාගන්න පුළුවන්. අවසානගේ ලබාගද මෙත හැටතුුණක් මෙතන මේ තියෙන හැට හතර කියන අගේ එකතුවීමෙන් එක විසි හත කියනගේ හැදන එම අපිට අවසානගේ ලාගන්න පුළුව එකකිසි අනු දෙද එක හට දහයයි එකසිය විසි හත කියලා. එමෙන්ම තුන්වෙනි උපජාලය. එක බිඳුව කියන පැට එක තියෙන්නේ උපජාල බි බිඩ් දෙකේ පැටැ එක ඒකත් එක අවමාගේ බින්දුව ඔහයක් ඒන අපිට මේක ඩෙසිමල්ලට හැරවෝත්ම එකසිේ විසියටට එහම අපට සම්පූර් අයිපි ලිපින එකසිය අනු දෙකය එකසි හැටටයි දහයයි එකසි විසිට කෙල්ල යන්න පුළුවන් ඒ වගේ අවසාන් ලිපිනය එකසි අනු දෙකයි එකසි හැටටයි දහයයි එකසි අනුවක කියන්නේ එකසේ විසියාටට හැටතුනක් එකතු කරලා මේගේ ලබාගන්න පුළුව අවස්සාන උපජාල ලබා ගත්තොත් උපජායල සැලකුවත් එක 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 විට හැට හතරයිකිනාගන්ද එකතු තුලා එකසි අනු දෙක කිය එක හැදෙනවා එ එකසි අු දෙක හටයි දාහය එකසි අනු දෙකතව පලවිනියාගේ අවසානගේ වෙන්නේ එක හැටතුනාක්කිකතු උනාහම එකසි අනු දෙක එකසි හටයි දයාරි දෙසිය පනස්පාල. තවර අපි කලින් වීඩියෝගේ සඳහන් කරා ජාලයක් තුළ පලවෙනි ලැබෙන අප ජාල ලිපිනය ලෙසත් අවසාන ලි විකාශන ලිපිනයක් කියලා නමුත් මේ අවස්ථාවේදී උපජාල හතරක් අපි හදල තියෙන එනම් හැම උපජාලයක් තුළම ජාල ලිපිනක්සා විකාශන ලිපිනැත් තියෙන එම් අපි මේ අරන්තියන්නේ ඒ පිල්ිටරු ටික පල්වි ාලිසරකු ජාල ලි එකු දෙක එක හටයි දහය බිඳුව අවසාන ලිපිනය වෙන්නේ එකසි අනු දෙකයි එකසි හැටටයි දහයයි හැටතුන. එනම් මෙම උපජාල හතරෙම පල්වෙන්සාහ අවසාන ලිපිනේ එමත්තා යිIP ලිපින පරාසය ලෙසල් ලැබිලතියෙන්නේ ජාල ලිපිනය සහ විකාශන ලිපිනේ. නමුත් අපි දන්නවා පරිගැනක සඳහා ාල ලිපිනය ෝ විකාශන ලිපිනය ලබාදිය නොහැකි බව. එම හේතුව නිසා අපි පලවෙනි ජාලය සැලකෝොත් එය තුළ භාවිතා කළ හැකි නතම් පරිගනකොහෝ පරිගන කුපාංැන පීින්ට එකක් එමත්තං වෙනත් උපකරණයක් සඳහා ලබාදිය හැකි IP ලිපිනය වෙන්නේ එකසි අනු දෙකයි එකසි හැටටයි දහයයි එක සිට එකසි අනු දෙකයි එකසි හැටටයි දහයයි හැට දෙක. පලවෙනි උපජාලය තුළ ලබාදිය හැකි ජාල් ලිපින අපි බිින්ුවකින එක පලිනි එක ගන්න බෑ එක ජාලයට වෙන් කල නි සසාපයගනස එක කියන එක ගන්න එක හුද එක ටයි දය එක. ඒ වගේ මවසන් ලිපින විකාශන ලිපිනේ හැට තු විකාශන් ලිපින වෙනිසා අපි පලවනි උපජාලය භාවිතා කළ හැකි අයිි ලිපින ලෙස් සල කන්න එක සි අන දෙක එකසි හටටයි දයයි හැට දෙක. මේ විදියට අපිට එක් උපජාලය තුළ භාවිතා කළ හැකි ලිපින පරාසයද ලබාදීමේ හැකියාව තියනම් ඊළඟට අපි බලමු තවත් උදාහන්නයක් ලබාගෙන මම ගන්නවා අයි ලිපිනයක් දෙසීයයි එකසිය පණහයි දහයයි දායයි අයිස්් විහත තුො මේ විසි හරකයනන්නේ නැට්්‍රර්ක් බිට්ගන්න තුට මේක අපි දන්නවා ලා පන්ති ගැයට අයිතය තු පන්ති නටක් බිඩ් ගලන විසි හතරක් කියලා අපි ගෙන ගැෙන තියෙන දමුන් මෙතන බිත්තුුණ හොස්කොට සිං ඉල්ලන් තියෙන එහමනං ඒ බිත්තුුනෙන්න්තම අපි මේ උපජාල සෑදීම සිදු කරන්න එනම් මේකින් අපට සාදාගන්න පුළ උපජාල ගන්න තමයි දෙකේ තුන් වැනි බලයක් එනම් අට උපජාලටක්ස් හදාගන්න පුළුව ඒ වගේම එක්ෙක් උපජාලයක් තුළ භාවිතා කළ හැකි ගන නස්ොයන්න අප ිතුරල තින බිට්ටිස් දෙග විසි අතත්ක්ගේ හම බිත්් පහක් එන දෙකේ පස්වවෙනි බලය සමාහනයි තිස් දෙකයි. එනම් අපිට එක් එෙක් ජාලය තුළ ජාල අපිට උපජාල අටක් හදා ගන පුළ මේ එක් එෙක් උපජාලය තුළ පරිගණක තිස් දෙකක් භාවිතා කිරීමේ හැකියාව තියෙන. එහෙමන අපි අයිIP ලිපින පරාසය මේකිරිත් හොයන පුළන් කලින් සඳහන් කළ ආකාරයට අපි බිත්තුනක් මෙතන යොදාගෙන් තියෙන ම පලවෙනි ිත්තුුණේ පැටන් එක විතරක් කරගෙනගුලන පෙන්න්නන්න. තු අපිට පළවෙනි අඩ්රසක වන දෙසිිය එකසිය පනහයි දහයයි බිදු. අවසානක වන්න එක පහක් වෙනම් තිස් දෙය එකසි පහයි දහය තිස්සක නමුත් අප කලින් සඳහන් කළ පරිදි සෙවීමේදී තරමක් කාලයක් ගත වෙන. අපිට මෙතැන්දි පැහැදිලි වෙනවා මේ ලිපින පරාස හැදි ලතියෙන්නේ බින්දුුවඉන්නම් තිස්සක දක්වා. අගන් එනම් ඔක්කොම පරිගණක සංකයාව තිස් දෙකක් කියලා පිට ගන්න පුළුව. එහෙම නං ඊළංඟ පරිගන කර නැත ඊළඟ ජාලයට ලබාදී යුතු අගේ වෙන්නේ තිස් දෙකක් බලනය පහත ම වගුවේ භාවිතා කරලා තියෙන එනම් තිස් පලවෙනි උපජාලයට අපි දැංස්සල කතා කරගේ දෙසේ එකසිේ පනහ දහය බින්දුව ලන දහය තිස්ස ගන්න පුළ එ ඊ ලංග පජාලයා පටන්ගන්නේ තිස් දෙකේ දෙසිය කසේ පනයි දහය තිස් දෙකේ ඉද අපිට තව තිස් දෙකක් භාවිතා කරන්න වෙන නමුත් මෙතැද අපි තිස් දෙක කියන අගේ පලවිනිගේ ලෙස ලබාගන්න නිසා අපියට එකතු කළ යුත්තේ තිස් එකක් පමණ ඒන අ එකක තිස්සයක් එකතු කරහමට ලැබෙන කිසිපනැයි දහය හැටතුන ඒවගේම තුන්වෙනි හතරවෙනි පස්වවෙ නිසා හය හතා අට යන උපජාලවලට අගයන් ලබාගන්න ආකාරය මම දක්වලතියනවා. එහමනම් මේ පලවෙ නිසා අවසාන් ලිපින ම කලින් සදාන් කර පරිදි ජාල ලිපිනසා විකාශ ලිපි ලසිට හඳුුවන්න පුුව එනම් පරිගණක වෙත ලබාදිය හැකි පළමු ලිපිනයත් අවසාන් ලිපිනයත් වන්නේ ජා ලිපිනයට වඩා එකක් වැඩියෙන් වෙන්න ඕනේ ලිපිනට වඩා එකක් අඩුවෙන් වෙෝ එමනක් මම ඒටකත් මේ විදිහට දක්වලා තියෙන අපි තවත් උදාහරයක් සලඟා බලු මම ගන්න එකසි හැත්ත දෙකයි දසය පහළවයිතුන ලෑ් විස්ස තොට මේක අපි දන්නවා ලා ගනට අ මේක නෙට්ක්බිට අපි භාවිතා කරන්නේ දාසයක් පමණක් එකොඩ දාසයක් පාවිච්චි කරද්දී අපිට හෝස් බිට් වල තව දාසයක් තියෙනවා එහනම් මේ දාසෙන් තමයි ඉතුරු බිත්් හතරන්තය දම්ම මෙත සහන්රල තියනෙන නෙටුවක් බි් ගන්න වික් එතකොට අපි නෙට්ක් බිට් කොහොමත් අපි තියෙනවා දාසයක් තවරන්තියවා හතරක් විස්්ස වෙන්න තව හරක් අවශ්‍ය ඒ හතරා ඉල්ලගෙන තිෙන්නේ හොස්ට කොඩසි අන්නන්නේ ඉල්ල ගත්ත හතරෙන් තමයි අපි මේ උපජාල සෑදීම සිදුකරන්න හොඳට මතකතියාගන්න නොන් එනම් මෙතන අපට හදන්න පුළුවන් උපා ගන්න දෙදේ හතරවැනි බල සමානය දශය එනම් මේ එක් එෙක් උපජාලය තුළ තිබිය හැකි පරිගනක හෝ පරිගණක උපාංග ගන්න සොයන්න අපි හෝස්ට සඳහා බිට් ඒ ඉතුරුවන්නේ දොල්හක් පමණ තිස්තකෙන් බිස්සක්්‍යම් දොලහ ඒ දොලහන් තම අපිට එක් එෙක් ජාලය සඳහා නිදාගන්න පුළුවන් පරිගණක සංක්‍යාව සොයාගන්න උදව්වෙන් මෙතන දෙකේ දොලොස්ස නි බලයක් මත් හාරදස් අනූහයක්ි ලැබ ඒ කියන්නේ මෙම උපජාල දාසය තුළ එක් ජාල තුළ අඩංකු කොළ හැකි පරිගනක ඕ ලිපින සංක්‍යාව හාරදස් අසූහයක් වෙනුව. තො මේ හාරදස් අසූ හය වනාට මම කලින් සඳහන් කරා අපිට පළවෙෙන් ලිනිට ජාල් ලිපිනයසාහ නත්ත විකාශන ලිපින භාවිතා කිරීම නොහැ බව එහෙන හරදා සනුවහයන් දෙකක්ගේ හම හරදා සනු හතරක් විදධිරාපිට මේක සඳහන් කරන්න පුළො දෙදස් දහනමය වසරේ උසස් පෙල තොතුතාක්ෂණ ප්‍රශ්න පතට අදාල අයිIP ලිපින අයිල්පී ලිපිනවට අදාළ ම පෙන්නල් දී තියනම් එතකට මේ ප්‍රශ්නයට අනුවම පොඩඩක් කියවන්නම් විදුහල්පතිට පාසර සඳයි එකසිනුද දෙකයි දෙෙේහතලිස්සටයි දසය බින්දුව වි හතරයිප ලිපින තමයි ලැබි තින තවට මේ යිip ලිපින අපි දන්න මේ එක ලායිි ලිපිනක ක්ලාසියහක තියෙන පුළුවන් ෙටවක් බිට්ගන්න ම සිහ අතර තවට ඒ ගොල්ලා දීලතියන මේ ලිපිනයට අදාලව අපිට උපජාල පිළිබඳව සඳහන නැහැ එක හේතුව තමයි කොහොමත් අපිට බි් විසි අතරක් තියෙනවා නෙටක් බිට් විදිහට ලාස්ස නිසා නමුත් ඒගොල් අගේ වශ්නයට අනුව අපි දී තින ගොඩ නැගලි තුන්ත් තිෙන ඩමිල් ලබ්බිට් කියෙලා මේවට උපජාල හදන්න කියද තර අපි දන්නවා බිට් එකකින් දෙකේ පාලවෙනි බලය සමානයි උපජාල දෙක් හදන පුළ බිට් දෙකින් දෙකේ දෙවනි බලය සමානයි පජාල හතරා තුකදකේතුන්වෙනි බල සමටක්කඔ ඉදිර අපිට හදාගන්න පුලන් නමුත් මෙතන අපිට ගොඩනකිගේ තුනත්වය නිසා අපට ලබාගන්න වෙනවාහොස්ට කොටසම් බිට් දෙක තුර අපට සම්පූර්ණ බිට් ගන්න විසි හයක් විදිහට දක්වන්න පුළා ඒමන මේකරදලල් උපජාලාාවනේ මම එකේ වදාගෙන යන නෙටවක් බිටවල් මට ලැබෙන දෙසිමල්ලගේ දෙසේ පේ එකසිය තොරමි එකසිය අනු දෙක්කන පලවෙනි බිද්දක ඒ වෙන තුරටික බින්දුවෙන තු අපි දෙෙසිමල් වලට හැර හම අපිට ලබෙන එකසියනුදක. කට මේකින් අපට හදාගන්න පුල උපජාල ගන්න දෙකේ දෙවනි බලය හතරයි කොස්සඳ යොදාගන බිද්ගන් හය නිසා අපිට එකල් චාලයත් තුළ පරිගණනකහෝ පරිගනක බලකේ හයුනි බලෙමනත්තා හැට හතරක් සාදාගන්න පුළුව. තොර මේක අහන්නේ නැගල් අපි දී තින ාලින උපජාලාාවරනය යිප ලිපින පරසය කියනෙකද උපාලාආවරනය අපි දැන්ටමත් හොයාගනීවර හෙන හැම ජාලයකට උපජාලා ආවරණය එකමයි වෙන්නේ තුොරා අපිට මේ මේ විදි දෙේ පන් පා දෙේ ප පා දෙ පන්සා එකේ අනුදක් කියනක ගන්න පුළුව. ්‍රයිප ලිපින පාස අප ගන්න පුළුවන් මෙතන අපි කතා කර පරිගන හට හතරත් තියෙන පුළන් කියෙල එනම්ම පටන්ගන්නේ පළවෙෙන එක තමයි අපේ පලවෙනි ජාලයේ ජාලිපින එකසි අනුද දෙකයි දෙේහත ලිසටයි දසය බිින්දුව ගෙනෙක එෙන ඒ එකට හැතහත්තරක් පින්දුවත් එක්ක නිසා අපි හැට තුන්න දක්වා ගමන්ක ඊළංගේ හැට හතරෙන් පටන්හරගෙන එකේ විසිහත දක්වා ඊන් අගගේල් කේ විසිහට සිට එකසි අනෝදක දක්වා ගමන් කන්න පු ඒනම් පලවෙනි අයිIP ලිපින අපි සලකන ජාල ලිපින විදියට. රජාල්ල ලිපිනය අපිට ඒකෙෙන්ම යිපිලිපින පරාසේ තුළින්ම ලබා ගැනීම හැකාව තියෙන මීට අමතර මම රතුපාට මෙන් දක්වල තියෙන තව අපටයිපි ලිපින පරාසත් තියෙන මොකදයකට හේතුව තමයි උපජාල හතරක් නිර්මාණය කර ගැනීම හැකියාව නමුත් මෙතන තියෙන්නේ ගොඩැගිරි තුනක් නිසා අපි කැමති අයිපි ලිපින පරාස තුනක් ලබාදීමෙන් ඔබට ලකුණ හිමිකරගැනීම හැකියාව තියෙන මෙම ක්‍රමට අමතරව තවත් ක්‍රමද භාවිතා කරමින් මේ ගැටලුව නිරා කණය කිරීම හැකියාවත් තියෙන මං මේ පෙන්නලදීලා තියෙන්නේ. අපිට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයයි.